විදුලි බල මණ්ඩලයේ යෝජනා ව්‍යවයි මහජන උපකිතා කොමිසමට ජූලි මාසයේ පළවෙනිදා ඉඳලා අපි කරන්න බලාපොරොත්තු වෙන මිල අඩු කිරීම ඒ මිල අඩු කිරීමේදී අපි රජයේ වශයෙන් ප්‍රතිපත්තියක් ගත්තා අර අඩුම තීරු වලට ගෘහස්ත කාණ්ඩෙටත් ඒ කාණ්ඩවල ඉන්න ජනතාවටත් පාරිභෝගිකයන්ටත් වැඩි සහනයක් දෙන්න කියලා. ඒ යෝජනාව මම දන්නේ ඒ විදිහටම අනුමත කරයිද ඒක වෙනස් කරයිද කියලා මහජන උපිතා කොමිසම ඒ කියන්නේ 0.34 අතර පාවිච්චි කරන අපේ ලක්ෂ 18ක් ඉන්න පාරිභෝගිකයෝ. ඔවුන්ට දැන් අය කරන්න ඒකකයකට රුපියල් 8යි. ඒ රුපියල් 8 රුපියල් 6ක් කරන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඊළඟට තියෙනවා 30යි 60යි අතරේ. ඒකකයට අය කරන රුපියල් 20 රුපියල් 9ක් දක්වා රුපියල් 11කින් අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. 60යි 90යි අතරේ ඒත් ඉන්නවා ලක්ෂ 15ක් විතර. ඒ පිරිසකින් අය කරනවා රුපියල් 30ක් දැන් ඒකකයකට. ඒ රුපියල් 30 රුපියල් 18 දක්වා අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. එහෙම ගත්තොත් එහෙම ඒකක 120 දක්වා පාවිච්චි කරන රුපියල් 50ක් අය කරනවා. ඒ 50ක රුපියල් 30 දක්වා අඩු කරන්න. දැන් මේකේ තමයි මාසේ පඩියට ජීවත් වෙන බහුතරයක් ඉන්නේ. විශාල සහනයක් අපි යෝජනා කරලා තියෙනවා ලබා දෙන්න කියලා. ඒ වගේම ඒකට සාපේක්ෂව ආගමික සිද්ධාස්ථානවලත් ඒ කැටගරි වලට ඒක ගන්න ආදේශ කරන්නත් ඒ වගේම පුඩා කර්මාන්ත තියෙනවා. පාසල් තියෙන්නේ ඒකේ සෞඛ්‍ය මධ්‍යස්ථානට තියෙන්නේ ඒකේ ඒවයි මේ හා සමානවම අපි අඩු කරන්න යෝජනාව සකස් කරලා තියෙනවා. ඒ යෝජනාව හෙට හෝ සඳ දවසේ මහජන උපිතා කොමිසමට යවනවා.